ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වුණා. F46 කාණ්ඩයේ පිරිමි හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට එක් වූ ඔහු නව ලෝක වාර්තාවක්ද සමග දැක් වූ දක්ෂතාව මීටර් 67.79ක්. වර්ෂ 1986 ජූලි 15 වන දින උපත ලැබූ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු වශයෙන් ක්‍රියාකාරී යුද සමයේ සේවය කළ වීරෝදාර යුද සෙබළෙක්. අනුරාධපුර කාගම ප්‍රදේශයේ සිය පවුලේ දෙවැනි දරුවා ලෙස උපත ලැබූ දිනේෂ් ප්‍රියන්ත ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය කාගම ධාතුසේන මහාවිද්‍යාලයෙන් හදාරනු ලැබුවා. වයස අවුරුදු 12දී පමණ සිය පියාගේ අහිමි වීම හේතුවෙන් දිනේෂ් ප්‍රියන්තගේ ළමා කාලය ඉතාමත් කටුක අමීරි කාලයක් වූවා. අවසන් යුද සමයේදී සිය වම්මතට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දිනේෂ් ප්‍රියන්ත ආබාධිත තත්ත්වයට පත් වූවා. 2014 ආසියානු පැරා තරගාවලියට එක් වූ දිනේෂ් ප්‍රියන්ත එහිදී හයවැන්නා බවට පත් වුණා. වයස අවුරුදු 29ක් වන විට දිනේෂ් ප්‍රියන්ත 2016 සමා පැරාලිම්පික්ස් තරගාවලියට එක් වෙමින් මීටර් 58.23ක දක්ෂතාවයක් පෙන්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවා. එවකට පැරාඔලිම්පික්ස් තරගාවලියක හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් එවන් දක්ෂතාවයක් පෙන්වූ දෙවන ක්‍රීඩකයා බවට පත් වූවේ දිනේෂ් ප්‍රියන්ත. පළමු ක්‍රීඩකයා වන්නේ ප්‍රදීප් සංජේවන අතර ඔහු 2012 පැරාඔලිම්පික්ස් තරගාවලියේ එම ඉසව්වෙන්ම ලෝකඩ පදක්කම ලබාගෙන තිබුණා. 2017 වර්ෂයේ ලෝක පැරා ඇත්ලටික් ශූරතාවලියේදී රුධිර පදක්කමක් දිනාගනු ලැබූ දිනේෂ් ප්‍රියන්ත එවකට එවන් දක්ෂතාවයක් පෙන්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වූවා. එමෙන්ම 2018 ආසියානු පැරා තරගාවලියේ නව ආසියානු වාර්තාවක් බිහි කරමින් මීටර් 61.84ක දක්ෂතාවයක් පෙන්වූ දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා. 2019 ලෝක පැරා ඇත්ලටික් ශූරතාවලියේදී මීටර් 60.59ක දක්ෂතාවයක් පෙන්වූ දිනේෂ් ප්‍රියන්ත එහි රුධිර පදක්කම දිනා ගන්න ලැබුවා. මෙවර 2021 ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ කණ්ඩායම් නායක වශයෙන් සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීමේ F46 කාණ්ඩයෙන් තරගවැදී මීටර් 67.79ක දක්ෂතාවයක් පෙන්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා. වයස අවුරුදු 18ක් වූ දිනේෂ් ප්‍රියන්ත 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 3 වෙනි ගජබාහිර රෙජිමේන්තුවට සේවයට එක්වනවා. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් මානුෂීය මෙහෙයුමේ යෙදී සිටි දිනේෂ් ප්‍රියන්ත සිය වම්මතර එල්ල වූ දරුණු වෙඩි ප්‍රහාර 3කින් ආබාධිතත්වයට පත්වනවා. 2008 දෙසැම්බර් 16 වන දින සිය හමුදා ජීවිතයට සමුදෙන දිනේෂ් ප්‍රියන්ත පසුව රාගම රණවිරු සෙවනට එකතු වන්නේ සිය ප්‍රතිකාර සඳහා. වයස අවුරුදු 22දී ආබාධිතත්වයට පත් වූ දිනේෂ් ප්‍රියන්ත සිය ඉහළ හමුදා නිලධාරීන්ගේ පෙරැත්ත මත ක්‍රීඩාව සඳහා යොමු බව තමයි දැනගන්නට ලැබෙන්නේ. එදා වීරෝදාර රණවිරුවෙකු විලසින් රුදුරු කොටිතස්තවාදීන් සමග සටන් වැදුණු දිනේෂ් ප්‍රියන්ත අද තම ලක්මව රණින් සැරසූවේ නව ලෝක වාර්තාවක්ද සමගින්.